මම හිතුවා COVID-19 ගැන අපි රටක් විදියට මුහුණ දෙන්න ඕන විදිය ගැන මගේ අදහස් ටිකක් ප්‍රකාශ කරන්න. මම විශේෂඥෙක් නෙමෙයි මේ වෛරසය ගැන කියන්න. නමුත් අපිට පුළුවන් ජනතාවක් විදිහට මේකට මීට වඩා හොඳට මුහුණ දෙන්න. මං හිතන්නේ අද විශේෂ මැදිරි නීතිය පැනවිච්ච වෙලාවේ කලබලකාරී විදිහට අපි වෙළඳසැල් වලට ගිහිල්ලා බඩු බාහිරාදිය ගත්තා. ඒ වගේම පස්වල දුම්රිය ස්ථානවල ගැවසුණා. ඉතින් මේකෙන් ඉතාමත් ලෙහෙසියෙන් පුළුවන් මේ වෛරසය අනිත් අයට ආසාදනය වෙන්න. ඉතින් අපි බලන්න ඕනේ මීට වඩා විනයගරුකව අපි කොහොමද මේ දේ කරන්න කියන එක. මොකද මේ වෛරසයට කුල, ජාති, ආගම් කිසි ભેදයක් නැහැ, පක්ෂපාත ભેදයක් නැහැ. මම දැක්ක සමාජ ජාලා තුල ඉතාමත් අප්‍රීහිත විදිහට දේවල් පල කරලා තියෙනවා. මම හිතන්නේ අපි මේකෙන් ඉවත් විය යුතුයි. අපි ජනතාවක් විදිහට අපි මීට වඩා වගකීමකින් යුතුව මේ ප්‍රශ්නට මුහුණ දෙන්න ඕනේ. මම හිතන්නේ ලොකු පිරිසක් විශේෂයෙන්ම සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් අපේ දොස්තරවරු, හෙදියෝ, ඒ අනිත් නිලධාරීන්, ඒ වගේම ත්‍රිවිධ හමුදාවල කට්ටිය, පොලිසියේ අනිත් නිලධාරීන්, ඒ හැම දෙනෙක්ම ඉතාමත් වෙහෙස වෙනවා මේ උවදුරෙන් අපි ලංකාව කොහොමද බේරගන්නේ. සිලම දෙනාම හොඳින් ඉන්නවා කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පොඩි ඉල්ලීමක් කරන්න කැමති අපි රටක් විදියට අපි සියලුම දෙනාම එක් වෙන්න ඕනේ මේ අවස්ථාවේදී. අපේ රටට සහ ලෝකයටම ඉතාමත්ම භයානක විදියට මේ කොරෝනා වෛරසය නැගතුල් වෙලා තියෙනවා. ඉතින් අපි මේ දේ මර්ධනය කරන්න නම් අපි අපේ උපරිම සහයෝගය ත්‍රිවිධ හමුදාවට, රජයට, සෞඛ්‍ය සේවාවට, පොලිසියට අපි ලබා දිය යුතුයි. මොකද ඒ සියලු මංශ දිවාරය නොබලා ඔවුන්ගේ ජීවිත ගැනත් නොබලා තමයි මේ අපි හැම දෙනාටම උදව් කරන්න ලෑස්තිලා ඉන්නේ. ඉතින් අපි ඒගොල්ලන්ව රැක ගන්න ඕනේ, ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් හොඳට අත හොදලා හැමතිස්සෙම ඒ කියන සෑම දෙයක්ම අපි පිළිපදිමු. ඒ නීති රීති අපේම හොඳට තමයි පනවල තියෙන්නේ. අපි ඒව උල්ලංඝනය කරන්න නැතුව අපි සියලුම දෙනාම උපරිම සහයෝගය ලබා දෙමු මේ වෛරසය මර්ධනය කරන්න, අපි රටින් තුරන් කරන්න. ඉතින් අපි සියලුම දෙනාම එක්කවෙමු මේ දේ මර්ධනය කරන්න සහ අපේ උපරිම සහයෝගය ලබා දෙමු. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට අපගේ YouTube channel එක subscribe කර bell button එක click කරන්න.